අපාත්වි වදාළ ගෞරවනීය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ පිළිබඳව ඔබ අප මේ ස්ථානයේ සිටින පිරිස් පමණක් නොව මුළු මහත් ලක්වැසි ජනතාවම අද දැඩිසේ සංවේගයට සහ ශෝකයට පත් වෙන අවස්ථාවක්. ගෞරවනීය සෝභිත ස්වාමීන් වහන්සේ මේ ආකාරයට අපි බලාපොරොත්තු නොවු අවස්ථාවක උන්වහන්සේ අපවත් වෙයි කියලා අපි කිසිත් සිතුවේ නැහැ. උන්වහන්සේ පසුගිය වසර කීපයක් තුල වරින් වර රෝගාතුර වුණා. ඒ උන්වහන්සේට තිබුණු දැඩි අවිවේකය නිසායි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ වගේම උන්වහන්සේගේ ශාසනික සේවාවත් සමාජ සේවාවත් උන්වහන්සේ දේශපාලන පක්ෂයකින් තොරව දැරූ සුපිරිසිදු යහපත් සාධාරණ සමාජයක් ගොඩනැගීමේ යහපාලනයක් සඳහා වූ ඉතා පවිත්‍ර වූ චේතනාවත් උන්වහන්සේ මුල් කරගෙන පසුගිය දශක කීපය තුළ උන්වහන්සේ කටයුතු කළා. විශේෂයෙන්ම යුද්ධය පැවති කාලේ සිංහල දමිළ මුස්ලිම් ભેදයකින් තොරව යුද්ධෙන් හිරිහැරයට පත්වෙච්ච පීඩාවට පත්වෙච්ච සියලු ජනකොටස් ජීවත් වන ප්‍රදේශවලට ගිහිල්ලා උන්වහන්සේ මහා මෙහෙවරක් ඉටු කරනු ලැබුවා. සෝභිත ස්වාමීන් වහන්සේ ඉටු කරනු ලැබුවේ මහා යුග මෙහෙවරක්. ඒ යුග මෙහෙවරෙහි ප්‍රමුඛ වූ අවස්ථාවක් පසුගිය ජනවාරි 8 වෙනිදාට පෙර මේ රටේ අවශ්‍ය සාධාරණ සමාජයක් ගොඩනගන්න යහපාලනයක් ඇති රාජ්‍ය පාලනයක් ගොඩනගන්න උන්වහන්සේගේ දැඩි කැපවීම. මාද ජනාධිපති ධූරයේ සිටින්නෙත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ වගේම ප්‍රධාන දේශපාලන දෙකක් එක් වූ රජයක් විදිහට ජාතික රජයක සංකල්පය තුළ කටයුතු කරන්නෙත් නව රජය මේ සියලු කටයුතුවලදී මූලික අඩිතාලම අත්තිවාරම නිර්මාණකයන් වන්නේ ගෞරවනීය පූජ්‍ය සෝභිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට කරන ගෞරවය මීට පෙර ගිහි පැවදි අනුශාසනාවලදී ප්‍රකාශ කළ කතාවලදී ආකාර ආකාරයට උන්වහන්සේ බලාපොරොත්තු අරමුණ ඉෂ්ට කිරීම සාධාරණ සමාජයක් යහපාලනයක් ඒ තුල පුළුල් වූ ප්‍රබුද්ධ වූ මානවාදී සමාජයක්. ඉතා පැහැදිලිවම උන්වහන්සේ තුල තිබුණා මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව දැඩි අදිෂ්ඨානය. මා ජනාධිපති ධුරයට පත් වූයේද උන්වහන්සේ ප්‍රමුඛ ඒ සඳහා කැප වූ සියලු නායකයින්ගේ සහ පොදු මහ ජනතාවගේ මූලික අභිප්‍රාය තුලයි. ඒ නිසා උන්වහන්සේගේ මේ ගෞරවනීය උතුම් දේහ ඉදිරියේ මා සපත කරනවා. උන්වහන්සේ බලාපොරොත්තු වූ ආකාරයට මේ රටේ යහපාලනයක් ඇති කරන්න මුළු මහත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගන්න සාධාරණ සමාජ ක්‍රමයක් ඇති කිරීම සඳහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා මා විසින් කළ හැකි කළ යුතු සියලු කැපවීම මම කරන බව. උන්වහන්සේ තුල දැඩි බලාපොරොත්තුවක් තිබුණා මේ රටේ අද පවතින ඡන්ද ක්‍රමයේ වෙනසක් පිළිබඳව. ඒ සඳහා අපේ නව රජයේ විදිහට කැප වෙන බව උන්වහන්සේගේ දේශයේ ඉදිරියේ මත් දැඩි ලෙස ප්‍රකාශ කරනවා සපත කරනවා. ඒ නිසා අපිට මේ මහා යුග මෙහෙවර කළ මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලය තුල උන්වහන්සේ ප්‍රධාන වශයෙන්ම පැවිදි බවට පත් වෙලා භික්ෂුන් වහන්සේ නමක් විදියට පත් වෙලා මේ රටේ සමාජය තුල අනිකුත් භික්ෂුන් වහන්සේලාට වඩා වෙනත් චරිතයක් වෙනත් ගමනක් උන්වහන්සේට තිබුණා. ඒ ශාසනික සේවාවෙන් බැහැර වූ ඉතා නිවැරදි දේ ගරු කරන යහපත් සමාජ සාධාරණත්වයක් ඉටු කරන රාජ්‍ය පාලනයක් ඇති කරන්න මේ සඳහා සියලු දෙනාගේම ආශිර්වාදය ලැබුණා.
උන්වහන්සේ විශේෂයෙන්ම රෝගාතුර වෙච්ච අවස්ථාවේ මේ රටේ සෑම කෙනෙක් මේ පිළිබඳව දැල්ලෙස ශෝකයටපත් වුණා උන්වහන්සේ රෝගාතුර වීම පිළිබඳව. උන්වහන්සේට ප්‍රතිකාර කළා උන්වහන්සේ නිරෝගී කරන්න අප විසින් කළ හැකි කළ යුතු සියලු දේ අප විසින් ඉටු කරන ලැබුවා. ඒ කෙසේ වෙතත් බෞද්ධයන් විදිහට අපි දන්නා පරිදි ජීවිතවල තිබෙන සහ අනිකුත් සියලු දේවල්හි තිබෙන අනිත්‍යභාවය තුළ උන්වහන්සේ අපි බලාපොරොත්තු නොවූ ආකාරයට උන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේගේ අපවත් වීම මුළු මහත් ලක්වැසි ජනතාවට අපි සෑම කෙනෙකුටම කිසිසේත්ම සිද්ධි දරාගත නොහැකි වූ දැඩි වූ වේදනාවක්. එහෙත් උන්වහන්සේ බලාපොරොත්තු සමාජ ක්‍රමය මේ රටේ බිහි කරන්නට අප විසින් කළ හැකි සෑම කාර්යයක්ම අපි නොපිරිහෙලා ඉටු කරන බව ප්‍රකාශ කරන්නට ඕන. ඒ නිසා අද දවසේ අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ ශෝභිත ස්වාමීන් වහන්සේ, ඒ මහා යුග මෙහෙවර ඉටු කළ උන්වහන්සේ, අවශ්‍ය සමාජ පරිවර්තනයන් කිරීමට කැප වූ උදාර උතුම් ජීවිතයක අවසන් ගමන උන්වහන්සේට අපි නිවන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේගේ දර්ශනය, ඔබ වහන්සේගේ චින්තනය, ඔබ වහන්සේගේ දැක්ම පිළිබඳව මේ රටේ ජනතාව වෙනුවෙන් අපට කළ හැකි සියලු දේ අප ඉටු කරන බව ප්‍රකාශ කරනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි.